ස්වාභාවික පරිසර පද්ධතින්හි ක්‍රියාකාරකම් තුළින් භාණ්ඩ හා සේවාවන් රැසක් මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ඍජුව හෝ වක්‍රාකාරව සැපේ. එලෙස සැපේන ප්‍රතිලාභ සහ සේවාවන් සඳහා සෑම අයෙක්ම හිමිකම් ඉදිරිපත් කරන නමුත් පරිසර පද්ධති සුරැකීම කෙරෙහි කිසිවෙකුත් උනන්දු නොවන බව පැහැදිලිව පෙනියයි. පරිසර පද්ධති සුරැකීම රජය විසින් පමණක්ම ඉටු කළ යුතු කරුණක් බව බොහෝ පිරිසක් සිතා සිටියද මෙය අප සැම විසින් ඉටු කළ යුතු වගකීමක් බව නොසිතීම දිනෙන් දින පරිසර පද්ධති විනාශයට පත්වීමට හේතු වෙයි. රට තුළ සිදුවන සංවර්ධන යෝජනා ක්‍රම මෙන්ම විවිධ ව්‍යාපෘති එක් එක් ආයතන තම තමන්ගේ අභිමතය පරිදි සිදු කිරීම නිසා බොහෝ ගැටලු පෙරනැගී ඇත. ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිව ඒකාබද්ධ සංවර්ධන සැලසුම්වලට යොමු නොවීම තුළින් හායනයට පත් වූ පරිසර පද්ධතිවල ගුණාත්මක භාවය තවදුරටත් පහළ ගොස් පාරිසරික සේවාවන් සැපීමේ හැකියාවද හීන වී යයි. සංරක්ෂණය සහ ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකාවේ සංවේදී පරිසර පද්ධතිවල කළමනාකරණය ඉහළ නැංවීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ සැලැස්මකට අනුව පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රමවේද ගණනාවක් ඔස්සේ විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත. මේ ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන බැවින් ව්‍යාපෘතියේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා දෙපාර්තමේන්තු දෙකටම අයත් රක්ෂිත ප්‍රදේශ ගණනාවක් හඳුනාගෙන තිබේ. තෝරාගත් රක්ෂිත ප්‍රදේශයන්හි පවතින ගැටලු විසඳා ගැනීම සඳහා විවිධ කණ්ඩායම් සංවිධානගත කර පොදු එකගතාවයකට ළඟා වී ඒකාබද්ධ සැලසුම් කිරීමේ මගින් සංවර්ධන වැඩසටහන් පෙළගැස්වීම ව්‍යාපෘතියේ ප්‍රයත්නයයි. මේ සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලන ආයතන සහ ප්‍රජාවද ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස සහභාගී කරගන්නා අතර අනිකුත් රාජ්‍ය ආයතන සහ පෞද්ගලිකාංශය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශ්වකරුවන්ගේ දායකත්වයද ලබා ගැනේ. පාරිසරික වශයෙන් පරිසර පද්ධති සංරක්ෂණය සහ විධිමත් කළමනාකරණය සහ සමාජීය වශයෙන් ප්‍රජාව සඳහා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘති ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් ඔස්සේ සැලසුම් කර ඇත. භූදර්ශන පදනම් කරගත් සැලසුම් කරණය දියුණු වෙමින් පවතින බොහොමයක් රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. මෙය අපට අලුත් අත්දැකීමක් ලෙස පෙනුනත් අතීතයේ අපේ රටේ පැවති ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පයට සමානකම් දක්වන බැවින් මෙය අපගේ සමාජයේ හා සංස්කෘතික අවශ්‍යතාවයන්ට ගැලපෙන ඉතාමත්ම ඵලදායී ව්‍යාපෘතියක් වනු ඇත. ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිතය සහ ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා අලිමිනිස් සහජීවනය ඇති කිරීම රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ප්‍රජා කණ්ඩායම්වලට ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිතා කරමින් සිය ජීවනෝපායන් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමත් රක්ෂිත ප්‍රදේශ සංරක්ෂණය සහ කළමනාකරණයට ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමත් මේ වැඩසටහනේ එක් අරමුණකි. මෙහිදී ප්‍රජාවගේ සහභාගිත්වය ඇතුව ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරී සැලසුම් සකස් කරන අතර ඊට අනුකූලව රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව දිවිගෙවන ප්‍රජාවගේ ආදායම් මට්ටම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. එසේම
එම ප්‍රජාවගේ ජීවන තත්ත්වයේ නගා සිටීමට උපකාරි වන කුඩා පරිමාණයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාද ව්‍යාපෘතියේ දායකත්වයේ හිමිවේ. මේට අමතරව කාලාන්තරයක් මුළුල්ලේ පැවතින අලිමිනිස් ගැටුම අලිමිනිස් සහජීවනයේ බවට පරිවර්තනය කිරීම වැඩසටහනේ අනෙක් අරමුණ වේ. මෙහිදී අලිමිනිස් සහජීවනයේ තහවුරු කර ගැනීම සඳහා නියම මට්ටමින් විවිධ ආකෘති ක්‍රියාත්මක කිරීම සහ අලිමිනිස් ගැටුම හේතුවෙන් පීඩාවටපත් ප්‍රජාවට විවිධ ආර්ථික දිරිගැන්වීම් හඳුන්වා දීමද සිදු කෙරේ. මීට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛ අරමුණ වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින ප්‍රමුඛතා පදනම මත තෝරාගත් රක්ෂිත ප්‍රදේශ සංරක්ෂණය සහ විධිමත් කළමනාකරණය සඳහා මැදිහත් වීමයි. එමගින් එම රක්ෂිත ප්‍රදේශවල පරිසර පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් වනජීවීන් සඳහා වඩාත් හිතකර වාසභූමි ඇතිකිරීම අරමුණු කෙරේ. මෙහිදී කළමනාකරණ සැලසුම් සකස් කර නොමැති රක්ෂිත ප්‍රදේශ සඳහා කළමනාකරණ සැලසුම් සකස් කිරීමත් බොහෝ රක්ෂිත ප්‍රදේශවල සංරක්ෂණයට තර්ජනයක් වී ඇති අනවසර අල්ලා ගැනීම් සහ හෙලිකිරීම් අවම කිරීම සඳහා එම රක්ෂිත විධිමත්ව මැනීම් කර මායිම් සලකුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි. එසේම කැලෑගිනි පාලනය කිරීම, ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, ස්වාභාවික පුනර්ජනනය වැඩිදියුණු කිරීම වැනි වන විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ. මීට අමතරව අවශ්‍යතාවය අනුව මෙම රක්ෂිත ප්‍රදේශවල වනජීවීන්ගේ සුබසාධනය සඳහා වැව් පද්ධති සහ ජලමූලාශ්‍ර අලුත් වැඩියා කිරීම හා සංවර්ධනය සඳහාද අවධානය යොමු කෙරේ. තෝරාගත් රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිත ගුණාත්මක බවින් යුත් පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය හඳුන්වා දීම සහ වැඩදියුණු කිරීම සඳහාද මේ අර්ථයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මෙහිදී සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු මධ්‍යස්ථාන, නවාතන් පහසුකම් සහ මාර්ග පද්ධති වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය මගින් රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාවගේ ආදායම් මට්ටම් වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් විසින් ලබා දෙනු ලබන මග පෙන්වීම්, නවාතැන් පහසුකම් හා ආහාර සැපීම වැනි සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට විශාල අවධානයක් යොමු කෙරේ. එසේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් ආයතනික හැකියාවන් සහ කුසලතා සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙම සංරචක යටතේ ලබා දීමට නියමිතයි. මෙහිදී ස්වාභාවික සම්පත් සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා අවශ්‍ය නව තාක්ෂණයේ හඳුන්වා දීම සහ නිලධාරීන්ගේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා පුහුණු අවස්ථා පුළුල් කරනු ඇත. විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා වනවිද්‍යා ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පුහුණු ආයතනය වන ජාතික වනජීවී පුහුණු කිරීම හා පරීක්ෂණ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමටත් එම පුහුණු මධ්‍යස්ථාන විසින් ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලාවන්හි ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමටත් ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් වී තිබේ. ව්‍යාපෘතියේ සමස්ත අරමුණ වන්නේ පරිසර පද්ධති සංරක්ෂණය සහ ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීමයි. රක්ෂිත ප්‍රදේශ තුල සහ ඒ අවට ජීවත්වන ජීවීන්, රක්ෂිත ප්‍රදේශවලට ආසන්නව ජීවත්වන ප්‍රජාව, රක්ෂිත ප්‍රදේශවලට යාබදව ජීවත්වන අලිමිනිස් ගැටුමට මුහුණ දෙන ප්‍රජාව මේ ව්‍යාපෘතියේ ඍජු ප්‍රතිලාභීන් ලෙස සැලකේ. මීට අමතරව විවිධාකාරයේ වක්‍ර ප්‍රතිලාභීන් රැසක්ද මීට ඇතුළත්ය. නිසි කළමනාකරණයකින් යුතුව සියලු පාර්ශ්වීය ප්‍රතිලාභීන්ගේ සහයෝගයෙන් පරිසර පද්ධති නැංවීමට සහය දක්වන්නේ නම් ඉදිරි වසර කීපය තුළ ප්‍රතිලාභ රැසකින් සමන්විත පාරිසරික සම්පත්වලින් පෝෂණය වූ, අතීතයේ අපට උරුමව තිබූ වන සම්පත නම් වූ ස්වභාව ධර්මයාගේ අපූර්ව දායාදය වත්මන් පරපුරේත් අනාගත පරපුරේත් සුභසිද්ධිය උදෙසා නැවතත් විකසිත වනු නියතය.
පරිසර පද්ධති වෙනුවෙන් සිදු කරන ආයෝජන අනාගතයේ වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් සේ සලකා හරිත ලොවක වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු. Thank you.